හිතවත් පිට්ටුනි. ලෝකේ වෙනත් ජාතීන් වගේ නෙමෙයි ශ්‍රී ලංකාව. අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ලැබුණේ කිසිදු සටනකින් තොරව. ඒ වගේම අපේ රටට නිදහස ලැබුණේ කිසිම සටනකින් තොරව. එදා බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව දාලා යනකොට ලංකාව විතරක් තමන්ගේ පාලන බලය තියා ගැනීම මූල්‍ය වශයෙන් පාඩු වුණා. අන්න ඒ නිසා තමයි තමන්ට කඩේ ගිය පිරිසකට මේ රටේ පාලන බලය දීලා බ්‍රිතාන්‍යයන් යන්න ගියේ. අපට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණෙත් ඒ විදිහටමයි. කිසිම කෙනෙක් අරගල කරලා විශාල සටනක් දීලා නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත්තේ. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලා නිදහස ලැබිලා අවුරුදු 70කට වඩා කාලයක් ගත වුණත් අපේ රටේ බහුතරයක් දෙනාට තාමත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්ප සම්බන්ධ වැඩි අවබෝධයක් නැහැ. මේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රටේ 69,00,000 හරක් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය එපා, තමන්ට ඕනේ ඒකාධිපතියෙක් කියලා කිසි හිරිගිතක් නැතුව ඡන්දය දුන්නේ. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි අද වෙනකොට ව්‍යවස්ථාවෙම ඒකාධිපතියෙක් නිර්මාණය වෙලා තියෙන්නේ. මිට්ටෝරුනි, පහුගිය දශක 7-8-30 බලනකොට පේන එකම කාරණය තමයි මේ රටේ පාලන බලයේ පවත්වගෙන ගියේ පවුල් කීපයක්. එක වෙලාවක බණ්ඩාරනායක බලවුව, තවත් වෙලාවක මේ වෙනකොට මැදමුලන. කෙසේ වෙතත් මේ කිසිම පිරිසකට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් මිනිස්සු ගැනවත් හැඟීමක් තිබුණේ නැහැ. හැබැයි අපේ රටේ බහුතරයක් හරක් දෙපිලකට බෙදිලා මාරුවේ මාරුවට මේ දෙපැත්තටම කඩේ යනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු 5-6 සැරයක් අතරේ ගහලා අවුරුදු 5-6 තිස්සේ හූල්ල හූල්ල ඉන්නවා. නැවත වතාවක් අනිත් පැත්ත කියන බොරු අහලා ගිහිලා කතරේ ගහනවා. මේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද වෙනකොට අපට පාන් කියා ගන්න බැරි හාමතේ ජීවිත ගත කරන සමාජයක් නිර්මාණය වෙලා තියෙන්නේ. පසුගිය කාලයේ පුරාම අපි දැක්කා මේ රටේ කණමැන්දුන් දේශපාලනයේ ක්‍රියාත්මක වෙනවා. එදා බණ්ඩාරනායක වලව්වට දේශපාලන උරුමය ලැබුණේත් මේ විදිහටමයි. බණ්ඩාරනායක මහත්මයා මරුණට පස්සේ ඔහුගේ අඹුවට දේශපාලන බලය ලැබුණා. එහෙට මේ රටේ පාලනය කරන්නට තරම් දැනුමක් තිබුණේ නැහැ. හැබැයි මේ රටේ වාමාංශිකයෝ කියා ගන්න කාලකන්ණි පිරිසක් කඩේ ගිහිල්ලා සිරිමාව බලයට පත් කරා. ඒ වගේම තමයි ඉන් පස්සේ බිහිවුණු බොහොම පවුල්. පහුගිය කාලේ අපි දැකපු එක කාරණයක් තමයි මිනිහා මරනකොට ගෑණි දුවගෙන ඇවිල්ලා දේශපාලනේ බදාගන්න. ඔබට මතකනම් ප්‍රේමදාස එදා කේල්වත්තේදී බලු කුක්කෙක් වගේ මැරිලා වැටිච්ච වෙලාවේ ඔහුත් එක්ක හේමවත් සජිත්වත් හිටියේ නැහැ. හැබැයි මරුණ කියලා දැනගත්තු වහාම දුවගෙන ඇවිල්ලා මලගේතරේ අඬලා මිනිය පුච්චන්න ඔන්න මෙන්න තියලා ස්තුති කතාව කරලා කිව්වේ ප්‍රේමදාස පවුල රටට බාලයි කියලා. මොකද්දෝ වාසනාවකට එක්සත් ජාතික පක්ෂයට පුළුවන්කම තිබුණා හේමගේ කණෙන් අල්ලලා පැත්තකින් තියන්න. මිත්‍රවරුනි, අපේ රටේ ඉන්න බොහෝ පාලකයෝ කල්පනා කරනවා තමන්ගෙන් පුතාට දුවට දේශපාලන බලය මාරු යුතුයි කියලා. මේ නිසා තමයි ඕලෙල් අසවත් පෙරකදෝරු මරා තමන්ගේ හොර පෙරකදෝරු කොල්ලා ඊළඟ අගමැති කරන්න ජනාධිපති කරන්න දතකන්නේ. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රට ගැන කිසිම හැඟීමක් නැති කාලකන්ණි පිරිසකට මේ රටේ පාලන බලය මාරු වෙන්නේ. ඊයේ පෙරේද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අලුත්ම කතාවක් කියනවා. ඒ කියනවා තමන්ගේ කොල්ලා දේශපාලනයට එනවයි කියන කාරණේ. මොකද පහුගිය කාලේ බොහෝ දෙනෙක් කතා වුණා ඇයි මේ චන්ද්‍රිකාගේ කොල්ලා දේශපාලනයට එන්නේ නැත්තේ කියන කාරණේ. මිත්‍රවරුනි, අපි බොහොම අමාරුවෙන් තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. මොකද අපේ මිනිසුන්ට ඉක්මනට ඉතිහාසය අමතක වෙනවා. අද වෙනකොට චන්ද්‍රිකා පෙන්නන්නට හදන අය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය කියලා. හැබැයි ඔබට මතකනම් චන්ද්‍රිකායිදා මේ රටේ පාලන බලයට ආවේ පරවි රජිනක් විදිහට, ගෙදර ගියේ චෞර රජිනක් විදිහට. එදායි මේ රටේ බහුතරය ජනතාවට පොරොන්දුවක් දුන්න විධායක ජනාධිපති ක්‍රමයේ අතහැරලා ගෙදර එක අහෝසි කරනවයි කියන කාරණේ. හැබැයි දෙවතාවක් බලයට පත්වලත් ඇයි ඒක කරේ නැහැ. තුන්වෙනි වතාවේ මරාලා වගේම බලයට කෑදරකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නට උත්සාහ කරා. හැබැයි ඒක ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කරා. මිත්‍රවරුනි, මේ වෙනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන්නට පටන් අරන් තිබෙනවා මේ රටේ ඊළඟට බිහිවෙන්න ඉන්න හොඳම පාලකයා තමන්ගේ කොල්ලයි කියන කාරණේ. මිත්‍රවරුනි, ඕනෑම කෙනෙකුට තමන්ගේ ප්‍රතිපත්ති රටට කියලා මේ රටේ දේශපාලනය කරන්න අයිතියක් තිබෙනවා. හැබැයි මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ විඥාණයට කොකා පෙන්නලා මේ රටේ මිනිස්සුන්ගේ තියෙන නඩුණුවත්කම පාවිච්චි කරලා පවුල් බලය පාවිච්චි කරලා කිසියම් කෙනෙක් දේශපාලනයට එනවනම් ඒකට අපි අනිවාර්යෙන්ම එරෙහිතු වෙනවා. මොකද මොවුන් මේ සෙල්ලම් කරන්න ඔබෙත් මගෙත් අනාගතයේ සමග.
මිත්‍රවරුනි, මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තිබෙන ජනතාව හැටියට මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. එනිසා ප්‍රතිපත්ති මේ වෙනසක් කළ හැකි පුද්ගල වෙනසක් නෙමෙයි, ප්‍රතිපත්ති වෙනසකට නායකත්වය දිය හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. නිත්‍රෝනි, අර්ගලන්ත ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.